බදුල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 4112කට මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. එක වසරේ සිට 11 දක්වා දරුවන්ට මිලියන 140ක් සහ උසස් පෙළ දරුවන් සඳහා මිලියන 53ක මුදලක් මේ සඳහා වෙන් කර තිබෙනවා. අමාත්‍ය නිවාස රිපාල්ද සිල්වා, රාජ අමාත්‍ය චාමර සම්පත් දස්සනායකගේ මහතුරු නතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා අපේ දේශපාලන සගයෙක් නෙවෙයි. නමුත් අපිට උවමනා වුණා මේ රටේ අගාධයෙන් බේරාගෙන ඉදිරියට ගෙන යාම සඳහා පැහැදිලි දේශපාලන දර්ශනයක් හා වැඩපිළිවෙලක් තියෙන ජනප්‍රිය තීරණ අරගෙන රට අමාරුවේ දාලි නැති තමන්ගේ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය ගැන කල්පනා කරන නායකයෙක් අපිට තෝරා ගන්න සිද්ධ වුණා. ඒ නිසා අපේ දේශපාලන මතිමතාන්තර මොනවා වුණත් එතුමාට සහයෝගය දුන්නා. එතුමා නිර්මාණශීලී දේශපාලකයෙක් වශයෙන් එතුමා කල්පනා කරේ නෑ මේ ස්මාර්ට් බෝඩ් එකක් දීලා බස් එකක් එලවලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නෑ. එවැනි සිල්ලර වැඩ කරන කෙනෙක් නෙවෙයි අපේ ජනාධිපතිතුමා. එතුමා දේශපාලන ભેදයෙන් තොරව ලංකාවේ සියලුම පාසල්වල දරුවන් සඳහා අඩු ආදායම් ලාභී දක්ෂ දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩමාලාවක් සකස් කරා. එහි ප්‍රතිලාභ තමයි අද අපි විඳින්නේ. අපේ රටේ ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතයට, අපි වගේ දුෂ්කර පළාතක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උසස් පෙළ ළමයින්ට රුපියල් 6000ක් මාසිකව ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ශිෂ්‍යත්ව දෙනවා, ආශ්‍රැසුම දෙනවා, නිලයඳුන් දෙනවා, පොත් දෙනවා, ගුරුවරුන්ට පඩි දෙනවා, ඔක්කොම කරනවා. ඒ අතර ගුරුවරු තවත් පඩි ඉල්ලලා ස්ට්‍රයික් කරනවා. උසස් පෙළ 80% පාසල් ගිය නැති දරුවන්ගේ ඇඩ්මිෂන් සමහර පාසල් වල අස්සම් කරන්නේ. උසස් පෙළ දරුවෝ පාසල් කොහොමද යන්නේ? ඉස්කෝල බාලදී 80% සම්පූර්ණ කරන්නේ. දරුවන් ඉගෙන ගන්න ගුරුවරු ඇවිල්ලා හරියට ගන්නවා නම් දරුවෝ උසස් පෙළ ඉගෙන ගන්නවා.